අයිබවන් ඔබ සිලු දෙනටම අද ආර්ථික විද්‍යාව විෂයයටත සාකච්ඡා කරන ලබන්නේ ආර්ථික විද්‍යාව හැඳින්ියම කියන කොටස. අද සිට පලවෙනි පාඩම සාකච්ඡා කරන්න බලාපොරොත්තුවේෙනවා. දෙදාස් විසි දෙක ඒලොවල්ලියන මේවර්ෂයේදී දොල්හස්්‍රණියට ඇතුළත්වෙන්න අලාපොරෘත්තිලා ඉන්න ශිෂශිෂ්‍යාවන්ට මේ පාඩම් මාලාවට සම්බන්ධවෙන්න පුළුවන් අනිත් කැවති ඕනෑම කෙනෙකුට ඒ පාඩම් මාලාව හදාරන්නත් පුළුවන්. අද ආර්ථික විද්‍යාව හැඳින්වීම කොටස යටති මූලික සංකල්ප කීපයක් සසාකච්ඡා කරන්න බලාපොටතු වෙනවා. ආර්ථික විද්‍යාවයනෝ කුමක්ද. ආර්ථකවිද්‍ය අනෙකුත් විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ සූක්ෂ ර්ථ ආර්ථික විද්‍යාපි මඳ මූලික අදහසක් මුලින්ම ඉදිරිපත් කරන ලද්දේ ස්කොට් ලන්ත ජාතිකයක වන ඇඩම් ස්මිත් නැමති ආර්ථක විද්‍යාඥා විසින් ඔහු විසින් රචිත. ජාතින්ගේ ධනය නැමති කෘතිය එක්දා හස්සය හැත්ත හයවර්ශයේදිී. එඩි දැකුණා එහිදියෝ ප්‍රකාශකර සිටියා ආර්ථක විද්‍යාව කියලා කියන්නේ. ධනය ස්වභාවය හා එම ධනයට හේතුවන කරුණු අධ්‍යයනය කිරීම වශයෙන් ඉංග්‍රීසින් කිරනඇqua to the nature and courses <laughs> of Well කියරතමයි ඔහු පැහැදිලි කළේ පසුව JB. සේ නැමති ආර්ථික විද්‍යාඥයක් එම නිර්වචනය තවදුරටත් පුළුල් ලෙස නිර්වචනය කළලා ධනය නිෂ්පාදනය හා බෙදාහැරීම පිළිබඳ ්‍රක ආර්ථික විද්‍යාවශන වය හැඳෙන්වා ඉ ඉංග්‍රිසින් කනනම් Science of the production and distribution of build කව කිව්වා ඉතිං මේ විදියට විද ආර්ථික විද්‍යාඥන් විසින් ආර්ථිකි විද්‍යාව පුළුල් ලෙස නිර්වචනය කිරීම කර තියෙන. බෂන් ඇල්පඩ මර්ශල් වගේ ආර්ථි විද්‍යාඥයනුත් ආර්ථික විද්‍යාාව පිළිබඳ නිර්වචන ඉදිරිපත් කලා තියෙනවා. ලයිනල් රබින්සන් නැමති ආර්ථික විද්‍යාඥ මෙසි ඉදිරිපත් කළ තිර නිර්වචනයක් මෙහෙදී ඉතා වැදගත් වෙනවා එතමයි විකල්ප භාවිත සහිත හිඟ සම්පත් හා අසීමිත මිනිස් වුවමනා අතර සම්බන්ධතාව අධ්‍යනය කරන විෂය ආර්ථික විද්‍යාවයි කියලා ය කල තිය නැතිනම් මේ විදිරත් පැහැදිලි කරන්න පුළන් සීමිත සම්පත්වලින් අසීමිත මිනිස්සූමනාවන් සපුරාගන්නේ කෙසේ දැයි අධ්‍යනයකුණු ලබන විද්‍යාව ආර්ථක විද්‍යාවයි කියල පැහැදිලි කරනවා. එනි ර්ුවචනයද කියනවා විකල්ප භාවිත සහිත හිඟ සම්පන්. ආථක විද්‍යාවද අප පිරි සාකච්ඡා කරනවා සම්පත් කියන මොනාද කිය. සම්පත් මනිසුන්ගේ අවශ්‍යතාවලට අනුව සීමමිතයි කියලා පැහැදිලි කරගන්න. උදාහරණය එකට යම් කිසි පුද්ගලයකුට රුපියල් දහත් තියනවා නම් ඔහුට එම දහවියදංගන පුළුවන් බිවිධ වූමනාවතියන ඔට පුළුවන්ගේ රුපියල් දහාාවවි දංකල ආහර තබාගන්න ඇත්තම් පොත්පත් ලබා නැත්තම් හට නාට්‍යයක් බලනයන්න පුළුවන් පියල් දහාවී දංක. නමුත් ඔහුට එම වෝමනාවලින් හොඳම විකල්පිය තෝරගන්නවෙන. ඒනම් එවැනි පුද්ගලයන්ගේ ර්ථික හැරී අධ්‍යනය කිරීම තම ආර්ථික විද්‍යාවෙන් සිද්ධ කරන්නේ. ඒ සඳහා කුමක් කොකමන කෙසේ කවුරුන් සඳහා නිෂ්පාදනය කරන්නේදයන මූලි ආර්ථික ප්‍රශ්න, අමස්ථ ආර්ථිකය වශයෙන් අධ්‍යනය කරු ලබ පුද්ගලය එසේ තීරණ ගන්නකොට සමස්ථ ආර්ථිකයක්ත් ඔය කියන ං කියපු මූලි ආර්ථික ප්‍රශ්නවට මො දෙන. එසේ නම් පුද්ගලයන් ගන්නාතීරණ සම්බන්ධයෙන් හදාරන ර්ථික විද්‍යාව සමස්ථාර්ථිකය පිළිමඳහ ධර්නනාර්ථක විද්‍යාවත් කොටස් දේකට හඳුනගන්න පුලුව. සූක්ෂ මාර්ථක විද්‍යාව කියනවා අනිත් එක සාර්වාර්ථක විද්‍යාව කියනවා. සූක්ෂ මාර්ථක විද්‍යාව සමන්විත වන්නේ ආර්ථිකයක අංශය ආයතනයක් පුද්ගලයෙක්ගේ හැසිරීම අධ්‍යනය කිරීම තමයි ඇත්තං ආර්ථිකයක ඉතා කුඩා ඒකකයක්ඒ ආර්ථික හැසිරම් අධ්‍යය කිරීම සූක්ෂ මාර්ථක විද්‍යාවම සිද්ධ වෙන. උදාහර වශයෙන් පාරිභෝගික, ශ්‍රමිකයෙක් නිෂ්පාදන ආයතනයක් පහැදිලි කරන්න පුුව තැන් රබන් කලින් උදාාරණ දෙක කියපු. පියල් දහක් අතතිය තිය මනස්සේ එම දාහ ගීද කරන්නන්නේ ොහොමති කියෙක අ්‍යනය කරන අනගේ සුක්ෂ මාර්ථක විද්‍යාව කියල් අනුන්න්න. උදාහරනතාව පහැදිරිගන්න පුළුවන් යම් බාන්්ඩයක ඉල්ලු මහාහැපියම්, ආයතනික නිශ්පාදන පිරිවය. ඉංඟකාම ආන්තික පිරිවය. එක් එක් බාන්්ඩවල වෙළඳපොල ක්‍රියාකාරීත්වය, වෙෙළඳපොල්ලේ පාරිපෝ එක ඇසිරීම ්‍යාපාර යතන එක වෙළඳපොල ක්‍රියාකාරිත්වය අදී වශ්‍යය. සාර්වාර්ථක විද්‍යාව කියන්නේ ආර්ථිකයේ සමස්ත ක්‍රියාකාරිීත්වය අද්‍යනය කිරී. උදාාරණ වශයෙන් සමස්ත නිමැවුමට්ටම විරැකයාමට්ටම සමස්ථ ආදායම්මට්ටම උද්දමනය සේවානය උක්තිය මෙවැනි රට සමස්ථ ආර්ථික ඒ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීම තිදී කුටුම්භ ව්‍යාපාරාඇතන විශාල සංඛ්‍යාවක තොරතුරු ලබාගෙන ඒ අධ්‍යනය කරනවා. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මහාබැංකු ආර්ථික දත්ත්ව පදනම් කරගෙන වාර්ෂික වාර්ථාවක් ඉදිරිපත් කෙනනවා එහිෙදී සමස්ථ ආර්ථක හැසිරීම තමයි මහා බැංක මූලික වශයෙන් ඉදිරිපත් කරන්න ඒයට අපිතකොට කියනවා සාර්වාර්ථික විද්‍යාව කියලා. හනම් ආර්ථික විද්‍යාව කියන්නේ මේ සියලුම කරුණු සලකළ බල්ලා වාර්තමානය වෙනකොට මිනිසුන්ගේ ආර්ථික හැසිරීම අධ්‍යනය කරන්න විශයක් වශයෙන් හඳුර ගැන තියෙනවා. මේදී ආර්ථික හැරීම කියලා කියන්නේ මිනිස්සු සමාජයේ තියෙන. සීමමිත සම්පත්, භාවිතා කල්ල බෞතික අවශ්‍යතා සහ වුවමනා ඉටුකර ගැනීම සඳහා සිදුකරන ක්‍රියාකාරකම් හා හැසිරීම් වශයෙන් හඳුන්නන්න පුුව. උදාහරන් වශයෙන් බාණ්ඩහාසේවා නිෂ්පාදනය ඒවා බෙදාහැරීම පා්ඩහාසේවා පරිභෝජනය හණ්හාසේවා හුවමාරුව පැහැදිලි කරන්න පුුව. නිලා ප්‍රශ්නය තමයි ආර්ථක විද්‍යාව විද්‍යාව විද්‍යාවක්යන්නේ අදහස්ස වෙන්නේ ආර්ථක විද්‍යාව තුළදී. ඕනෑම විද්‍යාවකදී යොදාගන්නා, දු මූලධර්ම භාවිතා කරන නිසා. යම්කිසි සිදුවීමක් අදනම් කරගෙන ඊට සම්බන්ධ ඒ සඳහා උපකල්පන. සත්‍ය වශයෙන්ම සිද්ධුවනවා දෙ කියෙනක පරීක්ෂා කරල බන්න. ඉට පස්සේ නිගමනවලට එළඹෙන. සුද්ධ විද්‍යාවන් වොල රන්නෙත්ේදේම තමයි. ආර්ථක විද්‍යාවේ ේදේවල් සිද්ධ නිසාය ආර්තික ්‍ය විද්‍යාවක් කියලා කියනවා. ඒවගේම ආර්ථික විද්‍යාව අනෙකුත් විද්‍යාවන්ගෙන් වෙනස් වන්නේ ඇයි. ප්‍රධාන වශයෙන් කරම තුනක් තියෙනවා ආර්ථික විද්‍යාව අනිකුත් සුද්ධ විද්‍යාවන්ගේ. ෞතික ය විද්‍යාවගේ විශෂයන්ගෙන් වෙනස් වන්නේ එකක් තමයි. ආර්ථික විද්‍යාව මගින් මිනිසුන්ගේ ආර්ථික ඇසිරීමම විග්‍රහකිරීම කරන්න නිසා. ගොඩ්නගෙන ආර්ථික න්‍යායන්, පරීක්ෂනාගාරය තුළ සනාද කළ නොහැකි නිසා. එඒවගේම ආර්ථික න්‍යායන්, ගතික ස්වභාවයක් ගන්නා නිසා. ගතික ස්වභාවයක් කියන්නේ වෙනස්වෙන්න පුලුවන් කියන එක. එහ නම් අනිදදවසේ? ජතානු රූපී සහ අබිමතාන රූපී ප්‍රකාශ කියන මොනොවාද මිනිසුන්ගේ අවශ්‍යතා සෞගොමනා හඳුනගන්න කෙස්සේද. ආදි මූලි ාර්ථක විද්‍යා සංකල්පකීයකුත් සාචා කරන්න බලාපරෘත්තු වන එනක් බර සතතිීද හම්බි ොමස්තුතියි.